ඔබ මල් පැලඳගෙන ඉන්නවා ඔටුන්නක් දාගෙන ඉන්නවා අත්පාවල ආභරණ පැලඳගෙන ඉන්නවා සඳුන් කල්ක ඇඟ තවරාගෙන ඉන්නවා ඔබේ මුව මඩල හරිම ප්‍රසන්නයි හිරුගේ පැහැයෙන් බබලනවා ඔබට යම් මේ පරිවාර ජනයා ඉන්නවා නම් ඒ දිව්‍ය පිරිසයි ඔබට යම් උපස්ථායිකාවන් ඉන්නවා නම් ඒ අය විතරක් දිව්‍ය කන්‍යාවන් දහ දහක් වෙනවා ඕන් සක්වලලු ආදී පළඳනා පළඳගෙන ඉන්නවා රන්වන් මුදුන් මල් කඩකින් සැරසිලා ඉන්නවා නුඹ මහානුභාව සම්පන්නයි ඔබව දකිනකොට ලොඹ ඩැහැ ගැන්වෙනවා ඒත් ඔබ තමාගේම පිටේ මස් කඩාගෙන කනවා ඔබ විසින් කයෙන් වචනේ මනසෙන් මොන වගේ පවක්ද කරගත්තේ මොන වගේ කර්මයක විපාකයක් නිසාද ඔබ තුමාගේම පිටේ මස් කඩාගෙන කන්නේ මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මට අයහපත පිණිසයි ජීවත් උනේ කේලම් කීමෙන් බොරු කීමෙන් කපටි වැඩවලින් වංචාවෙන් මං ගත කළේ ඒදී මං පිරිස් මැදට ගිහිලා සත්‍ය කතා කරාන්ට සුදුසු කාලේ එනකොට මං ඒ යහපත් කාරණේ අත්හැරලා දාලා අධර්මයට අනුවයි ගත කළේ මං අනුන්ට නැති තැන ඇදකුද කියා නිඳා කළා ඒ පිටුමස් කෑම නිසා දැන් අද මං මගේම පිටුමස් කනවා මේ විදියටයි එයා තමන්ව කන්නේ පින්වත් නාර්ද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මාව දැකගත්තා ලෝකානුකම්පාව ඇති අතිශයම දක්ෂ වූ බුද්ධ ආදී උතුමන් යමක් වදාලා නම් මං කියන්නේත් ඔබට එමයයි කේලම් කියන්න එපා බොරු කියන්න එපා මං කළා වගේ පිටුමස් කන්නත් එපා නවවෙනි කූට විනිච්චයික ප්‍රේත වස්තුවයි